ඓතිහාසික අනුරාධපුරයෙන් නැවතක් අශික්ෂිත කතාවක් ඇසෙනවා. ඒ කතාවෙන් කියවෙන්නේ අන්ත අසරණ මිනිසුන් හිඟමනේ යොදවමින් මුදල් කරන කාලකන්නි ව්‍යාපාරිකයෙක් ගැනයි. සුදු පිරවඩ පොරවාගත් මේ කාලකන්නියා සිදු කරගෙන යන තුප්පහි ව්‍යාපාරය ගැන අපට කිව්වේද අනුරාධපුර නගරයේ හිඟමන් යදින යාචකයන් කීප දෙනෙක්මයි. සීතල හැන්දෑවක නුවර වැකන්දේදී අහම්බෙන් මුණගැසුණු ඒ යාචකයන් අනුරාධපුර නගරයේ සිදුවන අවකීල ගැන අපෝරු කතා ගොන්නක්ම අපට කිව්වා. ඒ කතා ඇසෙන විට කත පුරා හිරිකඩු පිබිණි. වියලි සුළඟින් සිසිල් කර ඌ ගත රත් වුණා. අප ජීවත් වන සමාජය ගැන අනන්තයටම කලකිරිනි. එහෙත් ඒ අසරණ මිනිසුන්ගේ හද කකියවන කතාවලට ආයාසයෙන් මෙන් අපි සවන් දුන්නා. මම හොඳ රස්සාවක් කරපු කෙනෙක් මහත්තයෝ. සිගරට් අරක්කු ආසාවකට තොලගාලා තිබුණේ නෑ. ඒ දැන්මට අරක්කු බොන්නේ නැතුව ඉන්න බෑ. වෙවුලනවා. මට මේ අපරාධය කළේ අපේ දරුවෝ. ඒ අය අපිට සැලකුවේ නෑ. අතපය නොකඩ හදලා හොඳට ඉගෙනුවට පස්සේ දරුවෝ හතර දෙනාම මටයි නෝනටයි පිටුපෑවා. අවුරුදු හතරකට ඉස්සෙල්ලා නෝන නැති වුණා. එදා ඉඳලා මම තවත් අසරණ වුණා. එක දරුවෙක්වත් වතුර උගුරක්වත් දුන්නේ නැහැ. හාමතේ මෙරෙන්න බැරි නිසා ගෙදරින් තොට්ට බහැලා අනුරාධපුරයට ආවේ මුදල් හිඟා ගන්න නෙමෙයි. අටමස්ථානයේ වන්දනාවේ එන බැතිමතුන්ගෙන් වත් පැකට් ඉල්ලගෙන කාලා සිරිමා බෝධීන් වහන්සේ දිහා බලාගෙන බණක් භාවනාවක් කරා. ඒත් මහත්තයෝ මට උනේ ගහින් වැටුණු මිනිහට ගුණා එන්න වගේ වැඩක්. වැකන්දේ හිඳගෙන විවේක සුවයෙන් අප සමග කතා බහ කරන ඌ පාරදුර ප්‍රදේශයේ කෙනෙක්. පාරදුර හොරණ පාරේ ගමක ඉපිද රජයේ රැකියාවක් කර පුතුන් තිදරෙකු සහ ගැහැණු දරුවෙකු මෙලොවට ජාතක කළ පියෙක්. රිටක් මෙන් උස ඔහුගේ ශරීර කූඩුවට සුළඟට ලෙලදෙන ගානට කේඩෑරිය. රැලි වැටුණු සම නොතිබෙන්නට ඉල ඇට කූඩුව එළියට පනින්න ගානය. දෙයස් ගිලිය හකු ඇටහිලිප්පුණු මුහුණට අප්‍රසන්න පෙනුමක් ආරූඪ වී ඇත්තේ අප්‍රමාණ ලෙස දුක් විඳීම නිසාම නොවේ. බේඩි සහ අරක්කු වලට තදින් ඇබ්බැහි වී සිටින නිසා බව ඔහු අපිට කිව්වා. පූජා නගරයට ඇවිත් පාරේ ඉඳගෙන බත් පැකට් ඉල්ලගෙන කාලා නිදහසේ ඉන්න පුළුවන් වුණේ දවස් දෙකයි. තුන්වෙනි දවසේ පාර අයිනේ පඩියක ඉඳගෙන ඉන්නකොට එක සැරේටම වෑන් එකක් ඇවිත් නතර කරලා මාව ඇදල වාහනේ ඇතුළට දාගත්තා. ඊට පස්සේ විදිල්ලක් වගේ වෑන් එක ඉදිරියට ගියා. වඩරවුම් හතරක් පහක් ගන්නවා මට තේරුණා. ඊට පස්සේ අතුරු පාරක ගිහින් ලොකු වත්තක් ඇතුළට දැම්මා. විශාල ගයක් මන්දිරයක් වගේ. මාවගේ පිටිපස්ස පැත්තට එක්කරගෙන ගිහින් හොඳට කන්න බොන්න දුන්නා. මම කෑම කන අතරේ සුදු සරමක් සුදු ෂර්ට් එකක් ඇඳගත්ත කළු මහත කෙනෙක් ඇවි පුටුවක් ඇදගෙන මගේ ඉස්සරහින් වාඩි වුණා. අත් දෙක පුරා පච්ච කරපිරෙන රත්තරන් චේන් අත් දෙක ඇඟිලි හතරකට මුදු දාලා තිබුණා. මුළු ඇගම දිලිසෙනවා. මාමගේ ගම කොහෙද? බොහොම හොඳින් මට කතා කළා. පානදුරේ ඉඳලා ආවේ පුතේ. මම හිතුවේ තරුණිය හොඳ මනුස්සෙක් වෙන්න ඇති කියලා. ඒකයි කටපුරා පුතේ කියලා කතා කළේ. ඇයි හිඟා කන්නේ? දරුවෝ සලකන්නේ නැද්ද? උත්තරය කටටම දීලා දෙවෙනි ප්‍රශ්නයක් මගෙන් යමු. ඔව් පුතේ කියලා කෙටි උත්තරයක් දීලා ටැප් එකට ඉඳුල් පිඟාන අල්ලල හේතුවා. පිඟාන හොදලා අත ගන්නකොට තවත් තරුණේ මේකිරි පිරිසියක් ගෙනත් මට දීලා පිඟාන ඉල්ලගත්තා. මේකිරි පිරිසිය කාලා හවර වෙනකම් මගේ ඉස්සරහා වාඩිගෙන හිටිය තරුණයා කිසිම දෙයක් ඇහුවේ නැහැ. පිරිසියත් හොදලා පැත්තකින් තියලා නැවත මම පඩිය මත ඉඳගත්තා. අපි දැන් කෙලින්ම කතාවට බහිමු. හිඟා කෑවත් නැතත් මාමට අපි දවසකට රුපියල් 500ක් දෙනවා. උදේ රෑට කෑම පැකට් දෙකක් දෙනවා. හවසට ෂොට් එකක් දානවා නම් ඒකටත් සල්ලි දෙනවා. අපි කියන තැන්වල මාම හිඟා කන්න ඕනේ. දවසේ ආදායම හවසට අපිට දෙන්න ඕනේ. මේ අනුරාධපුරේ හිඟා කන හැමෝම අපේ කම්පැනිය හරහා පාරට බහින්න ඕනේ. එහෙම නැතිව මේ ටවුන් එකේවත් පූජා නගරේවත් හිඟා කන්න බෑ. මේක අපේ වැයි. මගේ ඉස්සරහා ඉඳගෙන ඉන්න තරුණයා එහෙම කියනකොට කාපු බීපුවව අමාරන්න හිතුණා. ඒත් ඒ මරුම සුවන දිහා බලාගෙන එකට එක හතා කරන්න හිතුන්නේ නෑ. මම ඔළුව වෙනවා. හැමදාම උදේට අපේ කෙනෙක් ඇවිත් හිඟා කන්න යන්න ඕනි තැන කියයි. මාම එතනට යන්න. හවසට අපේ කෙනෙක් ඇවිත් බත් පැකට් එකේ රුපියල් 500 ෂොට් එකක් දාගන්න සල්ලි දෙයි. මාමට තියෙන්නේ යටිබඩි ගහන්නේ නැතුව දවසේ ආදායම අපේ කෙනා අතර දෙන එක විතරයි. පිල්ලි ගැහුවොත් අපිට තේරෙනවා. ඒ තැන්වලින් දවසට එන ආදායම අපි දන්නවා. දැන් මාම ඉන්න තැන කියන්න අපි ගිහින් දාන්නම්. හෙට ඉඳලා වැඩ පටන් ගමු.
තරුණය පුටුවෙන් නැගිටලා බොහොම කරුසරුව සමුදීල මාව ගිහින් ඇරලවන්න කියලා කොල්ලෙකුට අණ කළා. එදා ඉඳලා දවසේ තිස්සේ මම හිඟා කනවා. දැනට අවුරුදු 3කට වැඩි. හවසට කෙක් ඇවිත් සේසත මතගාගෙන යනවා. මට ඇති සුගතියක් නැහැ. නිකන් දින ආරක්කු ටික මුලදී බිව්වේ හිතේ දුකට. දැන් බොන්නේ නොබේ ඉන්න බැරි හින්දා. හවසට වැවකට බැහැලා වතුර ටිකක් නාගෙන සරම් කඩමාල්ල හොදලා දාලා ආරක්කු ටිකක් බීලා කොහේරි අගුපිලකට වෙලා නිතා ගන්නවා. ඕක තමයි අපේ දිනචරියාව වෙලා තිබුණේ. දැන්නම් හවසට විතරක් බීලා මදි. තෑබෑරුම ඇරපු වෙලා විතර චුට්ට චුට්ට පොනවා. දවසේ තිස්සේ බොන්නේ මැරෙන්න හිතාගෙන. ඒත් අපිට ඕන වෙලාවට මැරෙන්න නෑ. පව ගෙවන්නම වෙනවා. මේක SMS පවක් නෙවෙයි, පූර්වය කරපු විශාල පාපයක්. මේ ආත්මෙදිවත් බණක් භාවනාවක් කරගෙන පව සමා කරගන්න හැදුවේ. ඒත් අපිව කණ්ඩිපදිච්ච පව්කාරයෝ අරක්කු වලට හුරු කරලා ඒ අවස්ථාවත් නැති කළා. ඊළඟ ආත්මයටත් මේ පව කරගහගෙන යන්න වෙලා. වයස වෘද්ධ 80ක් පමණ පෙනුමැති ඒ අසරණයාගේ මුහුණ වේදනාවෙන් පිරී තිබෙන අයුරු අපෙන පෙනුණා. මැලියම් බැඳලු ඔහුගේ මුවගෙන් පිට වූ වචනවල අසරණකම ගැප තිබෙන අයුරු අපට දැනුණා. එහෙත් ඒ අසරණ මිනිසා කෙරෙහි අපගේ සිත ඇතිවන අනුකම්පාව ඔහු විසින් ජාතක කළ දරුවන්ගේ සිත් තුළ හට නොගැනීම ඔහුගේ සහ ඒ දරුවන්ගේ පෞකාරකමකි. හිඟා කෑවත් මේ අයිය තියෙන සරුම් කඩමාළු දෙක දවසක් කර දවසක් හෝදලා එයත් දවසගානේ නානවා. කනබුන එක උනත් පිළිවෙලයි. වැරැද්දකට තියෙන්නේ වෙරි උනහම ටිකක් දොඩවන එක විතරයි. ගලාගෙන යන අපගේ කතාවට එකතු වූ තවත් චර්චකේ කතකයාට චරිත සහතිකයක් දුන්නා. ඒ පුද්ගලයාද පෙනුමෙන් වයස 60කට වැඩි. ඇඳගෙන සිටි සරොම් කඩමල්ල වැරහෙලි වූ කමිසය ලිපේ දැම්මත් පිච්චෙන්නේ නැති තරම් කෙලටි. ඒ ඇඳුම් කඩමාළු වලින් වහණය වන දූවිලි ගඳ නස්කොර බිඳගෙන ගොස් ඉහබොලක් තවන්නට වුණා. එහෙත් අපි පිළිකුලින් ඔහුගෙන් ඈත් නොවෙනවා. අනුරපුරයේ හිඟන ව්‍යාපාරිය ගැන ඔහු කියන කතාව දස්සා සිටියෙමු. මගේ ගම කලින් බිඳරුවව. මම කසාදි බඳර නෑ. ජොබ් එකක් කරන්න තරම් ඉගෙනගෙනත් නෑ. දන්න කාලින්දල කොවිතන් කළ අම්ම තාත්ත නැති වුණාට පස්සේ මම ගෙදර තනි වුණා. දවසක් නිදාගෙන ඉන්නකොට ලේ මාපිල්ලෙක් කකුල කාලා මැරෙන්නම ගියා. ජීවිතේ බෙරුණත් වැඩක් පලක් කරගන්න බැරි තරමට අතපය ගැට ගැහුණා. සහෝදරයන්ගේ පිටෙන් කාලයක් ජීවත් වුණා. ඒ අයටත් පවුලේ බර වැඩි වෙනකොට මට සලක ගන්න බැරිව ගියා. ඒ අයට කරදර නොකර මිනිස්සුන්ට ඇත්ත කියලා කයක් හරි ඉල්ලගෙන පාඩුවේ ජීවත් වෙනවා කියලා හිතාගෙන තමයි අනුරාධපුර පූජා නගරයට ආවේ. ඒත් මේ අයියට වෙච්ච දේම තමයි මටත් උනේ. අනුරාධපුර පූජා නගරයට ඇවිත් නිදහසේ සතියක්වත් ඉන්න බැරි වුණා. වෑන් එකක් ඇවිත් අයියව ගෙනිච්ච තැනට මාවත් අරගෙන ගිහින් කන්න බොන්න දීලා ඒ අයගේ සමාගමට මාවත් බඳව ගත්තා. එදා ඉඳලා අපි අතපාලා ඒ මිනිසුන්ව පෝසත් කරනවා. ඒ වෙනුවට අපිට පණියක් දෙනවා. උණක් හෙම්බිරිස්සාවක් ඇදිලා නෙකට ගන්න බැරි වුණොත් හොඳ ඇඳුමක් අඳින්න දීලා කොහේ හරි ස්පිරිතාලයකට කිට්ටුවකට ගිහින් දානවා. ස්පිරිතාලේ ඉන්නකොටත් ඉඳලා හිටලා කවුරුන් හරි ඇවිත් බලල යනවා. සනීප වෙලා අපු දවස් ඉඳලා නැවත ජොබ් එකට යන්න ඕන. දැන් පූජා නගරේ හිඟන විමානයක් කරලා හීගා කන්න පූජා නගරයට පවුල් පිටින් ගෙනත් දාලා ඒ සමහර අය හරහා මත්ද්‍රව්‍ය බෙදා හැරිමත් සිදු කරනවා. පූජා නගරයේ හිඟා කන සමහර පවුල්වල ගෑනු මිනිස්සු සේරම ගංජා කුඩු බොනවා. ඒව බලාගෙන ඉඳලා හැදෙන ළමයිනුත් පීඩි කොට සිගරට් කොටුරනවා. ඒ ගෑනු මිනිස්සු රහසේ කරන්න ඕන දේවලුත් අහුමුළුවල කරනවා. අර ළමයිනුත් ඒව බලාගෙන ඉඳලා අයිය නංගි කියලා නෑ ලිංගිකව එකතු වෙනවා. සමහර අම්මලා දූලව මිනිස්සුන්ට විකුණනවා. කුඩු ගංජා බීලා ඉන්න උන් කද සුවඳ බලන්නේ නැහැ. කොයි අරු පාළු තැනකට ගිහින් උන්ගේ අමාරුව ඇරගන්නවා. අනුරාධපුර නගරයේ මුඩුක්කු ගෙදරක අම්ම කෙනෙක් එයාගේ දුව වගේ ඇතුළෙම මිනිස්සුන්ට විකුණනවා. දරුවා විකුණලා ගන්න සල්ලිවලින් අමාරක් උබනවා. ඒ දරුවා හැඩකාරේ ප්‍රියමනාපේ. මුරට ඉන්න පොලිස් නිලධාරීනුත් ඔය ගෙදරට රිංගලා පොඩිය කීම තුරුළු කරගෙන ඉඳලා පස්සේ දොරෙන් මාරු වෙනවා. ඉතින් කොහොමද මහත්තයෝ ඔය වගේ හිරිකිත වැඩ නතර කරන්නේ? මේ නගරේ වෙන සියලු තුප්පහි වැඩ ටික තක්කෙටම දන්නේ අපි මහත්තයෝ. මේක එහෙම පිටින්ම තිරිසන් ලෝකයක්. ඒත් කවුරුත් මේව ගැන කතා කරන්නේ නැහැ. පාඩුවේ ජීවත් වෙනවා. පාසල් අධ්‍යාපනයක් නැති වුණාට ඔහු සමාජ දැනුමින් පිරිපුන් බව කතාවෙන් හැඟෙනවා. එහෙත් අප නැවත ප්‍රථමයෙන් කතා කළ වියපත් මිනිසා දෙසට හැරුණි. දවසකට කීයක් විතර ආදායමක් ලැබෙනවද? මම ඔහුට පැනයක් ඉදිරිපත් කළෙමි. ඒක දවසින් දවසට වෙනස් වෙනවා. සිරිමා බෝධීන් වහන්සේ ළඟ රුවන්වැලි මහා සෑය ළඟ පින්කම් පැවැත්වෙන දිනවලදී අපිට ලැබෙන ආදායම වැඩි. පොය දවස්වලටත් එහෙමයි. සාමාන්‍ය දවස්වලට ආදායම අඩුයි. ඉතින් රුපියල් 1000කට වඩා නම් හැමදාම කොහොම හරි හොයාගන්නවා. පින්කම් පැවැත්වෙන දිනවලදී රුපියල් 5000 හොයාගන්න දවස් තියෙනවා. එහෙම දවස්වලට නම් අපිත් කීයක් හරි යටිමණි ගහ ගන්නවා. එහෙම කීයක් හරි හංග ගත්තත් හවසට සල්ලි එකතු කරගෙන යන්නේ නැහැ. කොල්ලට තේරෙනවා. උන් අපිට සත්‍යම දාලා ඒකත් අරගෙන යන්න හදනවා. ඒත් අපි කොහේ හරි අස්සක ගහලා පස්සේ ගන්නවා. සල්ලි මඩි ගහලා මාට්ටුනොත් එදාට බඩකට පිරෙන කෑම හම්බ වෙනවා.
ඔය දාමරිකයන්ගෙන් අපි වගේ මිනිස්සු අනන්තවත් කුටි කනවා. උන්ට හිතක් පපුවක් නෑ. උන්ගේ ලෝකෙ සල්ලි විතරයි. ඒත් අපිට රජ වෙන්න ඕන නෑ. කාල බීල මැරණකන් ජීවත් වෙන්න තිබුණොත් ඇති. අපි අතපත ගාලා හම්බ කරගන්න සොච්චමක් කොල්ලකාගෙන උන් රජ වෙච්චාවි. ලබන ආත්මෙදී උන්ටත් වෙන්නේ අපි වගේ පාර හිඟා කන්න තමයි. සීතල හැන්දෑවේ නුවර වැකන්දෙදි ගලාගෙන ගිය අපේ කතා බහට තවත් යාචකයන් දෙදෙනෙකු අඩුවෙඩි එකතු කළා. පින්සාර මිනිසුන් පින් සලකා දෙන රුපියල දෙක මංකොල්ල කෑම සම්බන්ධයෙන් ඔවුන් වැඩි දෙනාද දැඩි කෝපයෙන් කතා කළේ. එහෙත් කළුගල්වල හිස ගසා ගැනීමට ඇති බිය නිසා කාලකන්නේ හිඟෙන මංකොල්ලකාරයන් ගැන පොලිසියට පැමිණිලි කිරීමටද ඔවුන් අකමැති බව අපට කිව්වා. යහමින් මුදල් ඉපයීමට ඕනම කෙනෙක් කැමති. සැප සම්පත් සහිත ලස්සනට ජීවත් වීම මිනිසුන්ගේ සිහිනය. ඇතැම් මිනිසුන් බල්ලු මරා හෝ සල්ලි හම්බ කරන්නේ ඒ සිහිනය සැපය කර ගැනීමට. ඇතැම් කාලකන්නි ශරීර කූඩුව නොසල්වා යාචකයන් හිඟමනේ යොදවමින් මුදල් උපයන්නේ සැපට ජීවත් වෙන්නටයි. එහෙත් එසේ උපයන ධනය යා නොදෙන බව ඔවුහු දැන සිටිති. එහෙත් අසරණ මිනිසුන්ව හිඟමනේ යොදවමින් මුදල් හම්බ කර රැස් කරගන්නා පව්කන්ද ගැන ඒ කාලකන්නි දැන නොසිටින්නට ඇතිය. කරන කලට පව් මීරිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි කිනිසේ කියලා කියන්නේ ඒක නිසා. සිරිමා බෝධිය පෙළෙන දුරින් ශුද්ධ භූමියට පැමිණෙන සදහැවතුන්ට අතපාන යාචකයන්ට පිනට දෙන රුපියල කොල්ලකා ගන්නා පාපතරයන්ට නීතිය ක්‍රියාත්මක නොවනද මේ විශ්වයෙන් දඩුවම් ලැබෙන බව නිසාක ඒ දිනේ වැඩි ඇතක නැත. අනුරාධපුරයෙන් ඇසෙන්නට ලැබෙන යාචක කතා නම් තවමත් අහවරක් වී නොමැත. මේ වීඩියෝවෙන් ඔබ යම් දැනුමක් ප්‍රයෝජනයක් ලබා ගත්තා නම් වීඩියෝට ලයික් එකකුත් දාලා ඔබගේ අදහසත් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ලංකාවේ අපි සමග රැඳී සිටි ඔබ සැමට සුබ දවසක්. දිනපතා අලුත් පුවත් නරඹන්න පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුව එපුවොත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.